මාගෙනෙක්තන දිවියලෝ කියයනක හොඳ ෑ ම වගේගෙනෙක් දිවියලෝකට යනෙක මදිිපුංචිකක් මනුස්්‍යලෝකද වැඩටි කරගෙනනිව කරන්නවනම අදහස්තියනවා. නුශ ලෝක දම පතන තත් ැිට තේරෙන කොයිතන විපත්තිය නොද කරදරතියනොද රාගදේශම කොච්චර මනිසුගගේ ඩද ආයුෂ කොච්චර අඩුද. මෙමනි කාලෙක මනුෂසලෝක ජීවත්තෙනවා කියන්නේ ආයිප දෙන පතනවා කියන්නේ තවදුරට තවත් දුකම්ම තම නිසා දිද්‍යලෝක ස්වභාවේ දන්න ඇති නිසා තම එහම හිතන්නන්නේ ආරය දෙවියන් සහිතූ ලක්ෂ ගණන් කෝටි ගණන් බ්‍රක්්මරාජුරු දි්‍යරාජෝරු එහි වාසය කරන ඔක්කොම සත්පුරුෂයු. එහිපදුනත් අපිට එවැනි රහත් බ්‍රක්්මරාජයකි ධරමය අහන්නත් පුළුවන්කමතියෝ. තෞතිසා දිව්‍ය බවනි සුදරමා දෙව සභාවේ සෑම්පෝයක් දවසකම, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දරමය ගැඹුරු දේශනාාවල්, සනන්තුුමාර බ්‍රහ්මරාජයා, සහධති ්‍රක්්ම රාජය, ආදී කොට ඇත්ත ව, උතුම් අරිහත් බ්‍රහ්මරාචෝරු මේ කෞුද මේ අරිියත් බ්‍රක්මරාචවරු කියයෙන් මනුෂ්‍ය ලෝකෙදි හෝ දව්‍ය ලෝකෙද අනාගාමි පලියයට හිතදී උනු කළ එයින් චුත වෙලා ඉප දෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනෙට්ටක කියන සුද්දාවාස බ්‍රක්්ම ලෝක පහි. මේ රූපාවචර ලෝක පහක් සුද්දා වාස කියන්න එම කෙලෙසුන්ෙන් සුද්ධ වූෂත්වයන් හි වාසය කරන බැවින්. අනාගමි ආර් ශ්‍රාවකයන් සහ හත්න් වහන්සල පමණකයන් හහිදදි රහත්වෙච්චතුන් මේක කියන්. මකද මෙහහිදිහෝ වෙන තැනෙ රහත්තුනන ඒයන් විදියක් නෑඒන්තිමාත්ම වෙන නමුත් අනාගමවෙහි කියිය නිසාතමයි එහි රහතන් වහල දැන් ඉතුරවෙලා තියන් පළවෙනි දේශනය බතක් කළ දහට කෝටක් රහත් බ්‍රක්්මරාජරු ඉන් වනං අතීත බුද්ධශාසන බොහෝමයක රහත් බ්‍රක්්මරාජුර වනාගාම යාර් ශ්‍රාවකය කෝටි ප්‍රෝටි අසංක්‍ය ගණන තවමත් සුද්ධවාස පහි. වැඩ සිටිනවා අපිට වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන් හිතන් ඒ සියලු මරිියහත් බ්‍රක්්මරාජරුන්ට අපගේ නමස්කාරයවේවා කියල වදින්න පුළුවන්. ඇසර නොපෙනනත් හිතන් දැක දෙකවදින්න පුළුවන් රහතන් වවාසල්ලෑ නැතින එන්න. කොහෙදන්නේ. බයනතෝ ගන්න පුළුවන් පංච සුද්ධවාසන ඉන්නවා. මෙහ ඉන්නවාදගෙනකන හරීම සක සහිත. මොකද සමමාට මානසිකරෝගයක් වහේනවා රහත්තු වනාවා දැංක කියනදට. දැංකීන රහතන්නාසෙල්ලලා බැලවට පස්සේ උතුම් රහතන් වහන්සේලගේ රහත් පලයක්ත් හැල්ලුවට ලක්ෙනගේ කතාවත්තමයි දැන්පේන්නේ. එ අපිට බය සැකනැතව ඉතන්න පුුවන් අරිහත් බ්‍රක්්ම රාජෝරූ වැඩ සිටිනවාය. එනම් දෙවුල ඔපදනොත් අපි කුසල් කරල මෙ මාර්ගයේදවුණු කර යනකොට රැස්සෙන්නේ පිනක්නේ දානය සීලේ භාාවනාවතුළින් මිපස්සන වැඩුව රැස්සෙනෙ පිනා. පින්කම් අත්තර අග්‍රපින තමයි විපස්සනාව. අනත්්‍යපද දුක්පද අනත්තපදේ යම්ශනයක්. අවබෝධයෙන් වැඩුවන එක උසස්ම කුසලයක් එන ඒ කෙන කොච්චර බෑබෑ යන්න බෑකිව්වත් එ අයනවා අදී්‍යලෝකයේ. ඇඩිගියාට වස්තේරෙන තා ස්වභාවය එතන හොඳයි ඒ සැපයි සනීපයි කරදරාඩුයි හිත සංසිදෙනවා මනුස්ස ලෝකෙ තින කිසිීම කායික පීඩාවක් එහහි ඇත්තේ නෑ. ඒ කෙලෙස්සල පීඩා විතරයි තියෙන්නේ ඇලීම විතරයි තියෙන්නේ එතනත් සමනය කරගන්න පුළුවන් තැනක් තිය නොයි තමයි. හෑම පෝය දවසකදම ලබෙන මේ මහා පුුණ්්‍ය ලාබේ. ගැඹුරු ධර්මදේශනාව අහන්න ලැබෙන. එනම් පංකර පොයන දෙවලෝකයන් ඒ ඇන කවුදේ සත්පුරුෂයෝ. නරක නපුරු කෙනෙක් අසත් පුරුෂයක් දෙවල්ලෝ යන්න න. එනිසා සත්පුරුෂයන්ගේ භූමියයි දිව්‍යලෝක ඒ එක භාග්‍යවතුන්සේ වරණනා කළ තියන බෝදේශනාව වරණනා කළ තියනෙන. විමානවස්තු ප්‍රකරණය වගේ දෙයක් කිවම ඔබට දීව්‍යලෝකයේ කියන මොකද කියලා ටික් හරි දැනගන්න පුළුව. එඒඒතඇන්ගලට ගහිල්ල හහිදී ධර්ම අද්‍යියුණු කරලා එහහිද නිවන්දකින්නත් කැමති නම් අවබුධ කරන්න පුුවන්. ඒමත් බැරිවුණොත් මතුමත්තේ යම් ලෝතරා බුදුරජාණන් වහන්සක කෙනෙකි ොදදුුණු කාලෙක ඔබට වාසාව බොුණත් පිනති බුණොත්තේ බදුරජාණන් වහන්සේලඟිපදන්නට. එදාට චතුරාර් සද්ධර මහලා සෝවාන්නආධදි මග පල ලබන්නත් පුළුවන්කමතියනවා ඉතිං අපට මෑතක මේ බුදුසුනෙන් පසු පහලව බදදුසන ගැන බුදුරජාණන් අස් දේශනා කලතින ඊළඟත්නක් කල්පේ. රු දස දහසක් කාවශ්‍ය තිය ල ෛත්‍රී බුදුරජාණන් වන්සේ පහල වෙනවා. ඇැබ සහර දන්නතිමනිසාක්කට මෛත්‍රී බුදුරජාණන් වන්සේ ඕන ෑ අපිතින් මෙතන වැඩි කරගන්නවා. හොඳයි මෙතැන වැඩෙවුනොත්. නොවනොත් වචනෙන් කියන්නපාකයි විලාකට අපට මෛත්‍රී බදුරේම සිපා කියලා. මොකද මෛත්‍රී බුදුරහන්ේ මොනතර ආනුභාවද තියෙන මොතරම් පුුණ්‍ය මයක් තින බදුරජාන්සන මක්ද. අවු දසූදහසක් කාර්ශ්‍ය තියන්නේ. ල සංගක කල්පලක්ෂයක් පාරමි ූමේ නීතිවරන ලබි කටයුත්තු කර පුතුමන් හසනම. එනිසායි බුදුරයාමාන්සි දකින ලැබෙනවනක් ධර්මයක් අහන ලබෙන ඕන එක හොඳයි. එනම් අධිවේගි වෙලා මෙතනනි වන්දකිනෙත්නෑ අන්ෙර මෛත්‍රී බුදුර යනන් නාසිත්න්නේ ඒ අත්තත් නෑ මේ අත්තත් නෑවෙනවා අනිස ඔබ බුද්ධිමත්වෙන්න මේ අන්තවලට ගැටින් එපා දැන් ඔබේ උත්සාහය කර නොබට ප්‍රඥාපාරමිතා පිරල තියන ඔබූරගා බලන් අවබෝධවෙ. බොහමෝොන්දයි බෝම සංන්තෝසයි. ඒම නොවනොත්ය අපිට තවත්කල් යන්න වුනෝතින් අ ඉතුරු ඉදිරියේ පාල වෙන බෝස්තුන් වහන්සේගේ බදුසුන් වලද යම්කිසි පිහිටක් ලැබෙනවා අපි මේ අවබෝධයෙන් හිටියොත්. නැතු අන්තවාදී අන්තගාම වනොත් එහම ඕනේ නෑ මෙතන ලැබුණ නං ඇයි පමා වෙන්නේ අපි මෙතන වැඩේ කරගන්නවා කියලා. හිතලා අර බුදුසසුන්ට ගරිහා කරම් වෙන්නේ ය ඒ බුදුර මාන්සේ මොගහෙන්න්නත් නැහැ එකයි වෙන්නේ. කොයිවෙලාග වචනය කියන්න එපා අපිට මෛත්‍රී ශසනය එපා ඕන නෑ කියලා එහෙමනම් කියන්න එපා. අපි සතුට්‍රී සසරේ හිටියොත් එතෙක් ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් දකින්න ලැබේව දැකල නිකං එන්න නෙවෙයි ඒ බුදුරජාණන් වහන්සේ ධනු පස්ථාන කරන්න පාරමි පුරගන්නට ඒවගේම ඒ මදුර මනෝහර ශ්‍රී සත්්ධරමය බුදුමුවකින් ශ්‍රවණය කරමද ගෞතම් බුදුරජාණන් වහන්සේගේ ජියෝමාන සමය දැන්ගිලිහීගියා සමාට ඔබත් අපත් ඒ බුදුසුනිෙ බනහන්න ඇතිඒ මතක නෑ හැබැයි තවමත් පාරමීබෝධිය පිරිරලා නැතුවත් ඇති පින පිල්ලා නැතුවා ඇති ඒ නිසා තමයි තාම මෙතන අපි මේ වාඩිවෙලලා ඉන්න ඔබ මෙතාම මේ බණහන්නේ මෙතාම දුක්කිඉඳන මෙසසරි ඉන්න එහම් ඊළඟ මෛත්‍රී බුදුරජාණන්හන්ේ වැනි උතුමන්හස නම දකිනවා කියන්නේ කොයි තරම් භාග්‍යත්. එන ඒ නිවන කියන එක ඔය කොචර කිවත් කොයිතරම් තාරගරත් අපට මේ විග්‍රහ ලවසක කරන්න බෑමග නොයයි පරිරියාවල් වලින් තම එකනෙකාට නිව. බෝධවෙන්නේ නිසාපි අදදකීමෙන් දන්න නිසා කියනවා බොහෝ සාමින්නාස ලපිය අ සුරුර තියෙනවා ශ්‍රාවක බෝධි පාර්ථනා කරන ලෝතර බුදුබ පාර්ථනා කරන්න එකන් ඒක ගරිියා කරකාටවත් ෑමකදම ගරයා කරත්තිය ගරයා කරල යෙන්නේ ගෞතම බුදුරෑමාන්සට ඇයි ඒ බුදුරෑමාන්සේ දී පංකර පාද මුලදිකරේටිකමක්. ඇයිහෙම කරන්නේ තමන් විතරක් ගොඩ යන්න නෙවෙයි තවත් පිරිෙසකුත් එකතු කරගෙන ඒ අයවත් එතර කරවන්නට ඒ කරුණා පහලෙ හැමෝටම පහල වෙන්න එකමැන් තියෙන ප්‍රශ්නය සමාරයට ඉතාගන්නබෑ කොමද මේක හිතන්නේ. මහ කරුණාවක් හිතේ ඇති ඩෝ. වීරයක් තියෙන්න්න ඕන දුක විඳන්න කැමති වෙන්නඕන්න අපා යන්න වෙන අ කැමති වෙඩඕනි. අපායි ගිල්ල කල්පගන දුක්ින්දම් මට සැපයි ලෝතුරා බුදු වෙලා මේ සතුන්ට පිහිට වවෙන්න බෙන ඕකතමයි පාර්ථනාව. සැවැනි යන බුදු සසනකට එකතු වෙනවා. අග්‍රශ්‍රාවක දෙපලක් මහාශ්‍රාවකයන් වහන්සේලා ්‍රාවිකවන් වහන්සේලා ගී ශ්‍රාවක ශ්‍රාාවකා පිරිස් එකතු වෙනවා. ඒ ධර්මතාාවශය සිදු වෙන දෙයක්. නිසා ඒවා පි දැනගෙන සාදු සිටින් අනුමෝදං වෙමින් අපට එහෙම පාර්ථනාවක් නැත්තන් එසේ ප්‍රාර්ථනා කරනතුමට අපගේ නමස්කාරයඒවා කියලා අපි සතුට වෙන්නට ඕ එඒම කියන්නේ ඇයි දීපංකර බුදුරජාණන් වන්සේ පවා සාරාසයි කල්පලක්ෂයෙන් කින් අනිවාරයෙන් බුදු වෙන මේ ගෞතම් බෝස්ධාණන් වහන්සේට එදා සුමේද තාපසයන් වහන්සේට මල්මිටි අටකින් පූජා කර ගිය ෑ බුදු කෙනෙක් කාටවාදින්නෑ නම් හිතන්න ලෝතුරා බුදු කෙනෙක් මල් මිටිවලින්පූච කරයි කියන්නේ රහතන් වහස කෙනෙක් කා සමානව ගරු කරලා තියෙනවා. ඇයි කවදාහරි ලෞතුරා බුදු වෙනවමයි. නියතයිඒ නියත බව වෙනස්වෙන්නේ නියතිවරන් ලැබුණට පස්ස එක වෙනස් කරන්න බැ වෙනස් වෙන්න නෑ. එනිසායි බුදුවරයෙක් වැඩඉන්නවාගේ තමයි පේන්නේ අරබෝස්ධානන් වහන්සේ එනිසා බුදුරජාණන් වහන්සපා මල් මිටි අටක් පූජා කරල ගිය අනිෙකු රහතන් වහන්සලත් මල් පූචා කරලා ගිය අඇය මල් ගොඩ උඩීදගෙනනේ පලක් බැඳගෙන පාරමිතා මිනහි කළේ හොද එහෙමනං මේ දමනය වීම ගැෙන අපි කතා කළේ